Biona lifestyle obata gene me purna anugrahaya Biona Biona obage sundaratwe anavarane karaganna අයිබුවන් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා අද දවසේදීත් වෙන්න වගේම සූදානම් lifestyle තුලින් ඔබේ සුන්දරත්වය ගැන අද දවසේදීත් කතා බහ කරන්න ඔබේ සමෙහි තිබෙන සුන්දරත්වය ගැන සැලකිලිමත් වුණ නිෂ්පාදනයක් විදිහට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන වසර 10ක් පුරාවටම ඔබේ සමෙහි සුන්දරත්වය ගැන වගකීමකින් සහ විශ්වසනීයත්වයෙන් යුතුව ආරක්ෂා කර ගනිමින් ඒ හැමදෑමත් ඔබත් එක්ක බොහොම ආදරණීය විදිහට බෙදා හදාගත් නිෂ්පාදනයක් පිළිබඳව අද දවසේ කතා බහ කරන්න සූදානම්. ඒ තමයි බයෝනා. කෙටි කාලයක් නෙමෙයි දීර්ඝ කාලයක් ඔබ ගැන හිතුවා. අපි අද දවසේදීත් සූදානම් බයෝනාත් එක්ක සම්බන්ධ වෙලා පවත්නා ගැටළු වලට විසඳුම් ලබා දෙන්න ඔබේ සුන්දරත්වයේ පිළිබඳව කතා බහ කරන්නට ડોક્ટર ජේ අද දවසේ ඉන්නවා. ඒ වගේම මාධ්‍ය වේදිනිය අංජලි බුදවත්ත් අද දවසේ සම්බන්ධ වෙනවා. සුබදාසනක් දෙදෙනාට. සුබදාසනක් දෙනාට. වෛද්‍යතුමනි දැන් මම මුලින්ම ඔබෙන් අහන්නට කැමතියි දැන් අපේ ආසියාතික රට ගත්තොත් එහෙම අපේ ආසියාතික රටවල් වල තිබෙන ප්‍රධානතම ගැටලුවක් තමයි මේ හිරු කිරණ වලට සම නිරාවරණය වීම කියන කාරණාව. දැන් අපි දන්නවා අපේ රටේ පමණක් නෙවෙයි ඉන්දියාවේ සමහර මිනිසුන් මිය යනවා හිරු කිරණ වල බලපෑම නිසා. අපේ රටෙත් ඒ ප්‍රධාන වශයෙන්ම හිරු කිරණ නිසා ගැටලු බොහෝමයක් මතුවලා තියෙනවා. බයිදුනි මට මුලින්ම කියන්නකෝ මේ සන්බර්න් කියලා කියන්නේ මොකද්ද? අපි එතනින් අද දවසේ අපි වැඩසටහන ආරම්භ කරමු. අපි දනංජ සන්බර්න් කියනකට ඉස්සෙල්ලා අපි කතා කරමු. තප්පරයක් දෙන්න මට. දැන් මේ හිරු කිරණින් හින්දා ශරීරයේ මේ අපේ ශරීරවලට කාරණා දෙකක් වෙනවා. එකක් තමයි අධික ලෙස සිරුරු උණුසුම් වෙනවා. අනිත් එක තමයි හිරු කිරණවල තියෙන පාරජම්බූල කියන විශේෂ කිරණ වර්ගයේ කිරණ වෙනම සංඛ්‍යාතයක් තියෙනවා. මේ පාරජම්බූල කිරණින් හින්දා අපේ ශරීරයේ හැම යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. දැන් බොහෝ විට දැන් ඔය අපේ ආසියාතික රටවල දැන් ඉන්දියාවේ පකිස්තානෙ වගේ පහුගිය කාලේ අධික තාපයේ හිඳ මිනිසු මිය ගියා. ඒකට හේතුව තමයි ඉතාමත් සැර හීට් වේව්ස් එහෙම නැත්නම් තාප තරංග හිඳ ඔවුන් විජලනයට ලක් වුණා. විජලනයට ලක්වීම හිඳ ඇඟෙන් ජලය ඉවත් වීම හිඳ ඔවුන් අධික තාපයේ හිඳ මිය ගියා. නමුත් දැන් අපේ රටේ මේ එක නැහැ නමුත් එන්න ඉඩ තියෙනවා කවදා හරි දවසක අර පහුගිය දවස්වල එහෙ මෙහෙ භූමිකම්පා වුණා වගේ සමහර සුලිකුණාට වුණා වගේ මේ කිරණ හීට් වේව්ස් එන්න ඉඩ තියෙනවා නැත්තේ නැහැ. නමුත් පාරජම්බුල කිරණ වලින් ඇත්තටම හැමේ සිද්ධ වෙන්නේ රසායනික විපර්යාසයක්. දැන් පාරජම්බුල කිරණ අපිට එන්න පුළුවන් නොගැලපෙන අවු කණ්ණාඩි පැලඳීම හින්දා ඒවට නිරාවරණය වෙන්න පුළුවන්. ඊට පස්සේ වැලි වලින් ජලය හරහා පරාවත් වෙනලා කෙලින්ම හිරු කිරණ වල තියෙන පාරජම්බුල කිරණ අපේ හැම මත පත් වෙන්න පුළුවන්. පාරජම්බුල කිරණ පරිතුන වල වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ වෙනස්කම් සිද්ධ වෙලා ඒ වෙනස්කම් හින්දා නොයෙකුත් රසායනික දේවල් සෛල තුල නිපද වෙනවා. ඒ වෙනස්කම් වලට පාරජම්බුල කිරණ වලින් ගන්න බලපෑමට ප්‍රතිචාරයක් විදිහට. ඒ නිසා හැම කැසීම වේදනාව හැම ඉදීමීම මෙන්න මේ කියන කාරණා වෙන්න පුළුවන්. මෙන්න මේවට තමයි කියන්නේ අපි සන්බර්න් කියලා මේ පාරජම්බුල කිරණ ශරීරයට අවශෝෂණය වීම හින්දා වෙන කාරණේ. අතවශ්‍යම දවසේ උදේ 10 හවස 4 වගේ කාලය ඇතුළත බොහෝ විට අපි මෙන්න මේ කියන අවදානමට ලක් වෙන්න පුළුවන් අපි අවුවට නිරාවරණය වෙලා යනකොට. මම හිතන අංජලිට දෙයක් එකතු කරන්න තියෙද? ඔව් වෛද්‍යතුමනි දැන් මම කාන්තාවන්ගේ පැත්තෙන් මේ ප්‍රශ්න ගැන ගොඩක් අපි බලන්නේ දැන් මේ හිරු කිරණ කියන එක කාන්තාවන්ට බලපාන්නේ හැමතෙම නේද දනංජය ගොඩක් දෙනා සැලකිලිමත් කුඩයක් අරන් යන්නේ එළියට එහෙමත් නැත්නම් සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරනවා මේ කිසිම දෙයක් නැතුවත් අපි හිරු කිරණට නිරාවරණය වෙනවා කොච්චර කොහොම වුණත් අපේ හැමත මේක ගොඩක්ම බලපාන දෙයක් හැමේ වර්ණයට පැහැය අපි පැහැපත් හැමක් කියන එක අපිට අහිමි කරන ප්‍රධානතම කාරණයක් තමයි මේ හිරු කිරණ වදිතුමනේ මම දකින දෙයක් තමයි මගේ හැම හිරු කිරණ නිරාවරණය වුණාම පිච්චෙන ප්‍රමාණයට වැඩිය වෙන කෙනෙකුගේ හැම වෙනස් මේකේ කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා නේද ඔව් පැහැදිලිවම ඒකට බලපාන කාරණා ගොඩක් තියෙනවා පළවෙනිම කාරණේ තමයි නිරෝගී හැමක් පවත්වාගෙන යෑම දැන් නිරෝගී හැමක් තියෙනවා නම් මේ නිරෝගී හැමක අවශ්‍ය මේද ස්තරය ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ප්‍රෝටීන අවශ්‍ය ප්‍රමාණයට කොලැජන් ප්‍රෝටීන ඊට පස්සේ අවශ්‍ය
ප්‍රමාණයට තන්්‍යතාවය මේ ඊට පස්සේ කේශනාලිකාවල ස්වරූපේ හැම මේ එළියට එන මේද ශ්‍රාවය මේ සියල්ලම මොයිස්චරයිසින් එහෙම නැත්නම් තෙතමනේ මේ සියල්ලම නිරෝගී හැමක හොඳින් පවත්වාගෙන යන්නට පුළුවන්. නමුත් අපේ හැම නිරෝගී නැත්නම් නිවැරදි තෙතමනයක් නැත්නම් නිවැරදි පෝෂණය තත්ත්වකින් යුක්ත නැවේ නම් නිවැරදි මේද තට්ටුව නැත්නම් කේශනාලිකා නිවැරදිව පිහිටලා නැත්නම් මෙන්න මේ කියන කාරණා හින්දා විශේෂයෙන්ම අවුවට නිරාවරණය වෙච්ච හැමකට හානි සිද්ධ වෙන්න පුළුවන්. එහෙම හැමකට තමයි බොහෝ විට මේ සන්බර්න් හින්දා අපහසුතාවයට පත් වෙන මට්ටමේ හානියක් වෙන්න පුළුවන්. තව එකක් කියන්න ඕනේ, දැන් මේක කිව්ව ගමන් ඔයගොල්ලෝ බය වෙලා ඉරව්වේ නොයා ඉන්න ඕනේ නැහැ. මොකද අපේ ඇඟ හැදිලා තියෙන්නේ වෙන හානිය නැවත ප්‍රතිස්ථාපනය කරගන්න පුළුවන් විදියට. අද අවුවේ ගියාම ඒක හෙට දවසේ ඔබ යම් කිසි විදිහකින් පරිස්සම් වුණොත් ආපහු ඒ වෙච්ච වෙනස නිවැරදි වෙනවා ඔටෝමැටිකලි. ඔව්, දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා අංජලි. දැන් ඉස්සරනම් අලුතු පන් දරුවෙක්ව උදේ 10 අවුවට ආච්චි අම්මා මිදුලට ගෙනියනවා. එහෙම වටපිටාවක් තිබුණා. නමුත් දැන් ඒක කරන්නේ නැහැ. දැන් හිරු කිරණවල 10 9 8 7 වෙලා. ඔව් 7 වෙලා. දැන් එතකොට මං හිතන්නේ හිරු කිරණවල තියෙන බලපෑම් නිසා ওই වගේ කාරණා මතුවලා තිනවා වෙන්නට පුළුවන්. දැන් මම කැමතියි දැනගන්න අපේ සම ගත්තොත් එහෙම හිරු කිරණවලින් ආරක්ෂා කර ගැනීම කියන කාරණාව ගැන අපි කතා බහ කරොත් වෛද්‍යතුමනි. මේ කොයිතරම් දුරට වැදගත් වෙනවද අපේ සමහේ ආරක්ෂාකාරීත්වය පිළිබඳ අපි හිරු කිරණයි මේ දෙක එකට සම්බන්ධ කරලා අපි කතා බහ කරොත් එහෙම. ඔව්, පළවෙනි එක තමයි ධනංජය මම කියන්න ඕනේ, අර උදේට දරුවෙක් අවුවට අල්ලන්න කියලා වෛද්‍යවරු නියම කරොත් අනිවාර්යෙන් ඒක කරන්න ඕනේ. ඒකට හේතුව තමයි අපේ පොඩි දරුවන්ගේ ඇඟේ අර මේ ලේ රුධිරය මාරු වෙනවා. දැන් ලදරු අවධියේ ගර්භණී කාලේ අම්මගේ බඩ ඇතුලේ ඉන්නකොට තිබුණ රුධිරය නෙවෙයි එළියට ආවට පස්සේ ඒක වෙනස් වෙනවා. ඒ නිසා අර ඇඟ කහපාට ගැනීම වළක්වා ගන්නට ඉර ගිරන්ට නිරාවරණය කර ගැනීමෙන් පුළුවන්. හැබැයි ඒක කරන කාලය ඇත්තටම වෙනස් වෙලා තියෙනවා. වෙනද වගේ 10න් පස්සේ බෑ. අපි කියන්නේ 10ට ඉස්සෙල්ලා ඉර ගිරන්ට නිරාවරණය කරන්න කියලා. දැන් මේකේ වෙන්න පුළුවන් හානිය තමයි ධනංජය, දැන් අපේ ශරීරයේ ඒ සිද්ධ වෙන්නේ හැම සෛල ඇතුලේ රසායනික ක්‍රියාවලිය. මේ රසායනික ක්‍රියාවලියේදී ඒ සෛලවල තියෙන DNA කියන විශේෂිත වූ ප්‍රෝටීන හානි වෙනවා. මේ DNA කියන විශේෂිත වූ ප්‍රෝටීන වර්ගය තමයි අපේ සිරුරේ සියලු කාර්යයන් නිවැරදිව පවත්වාගෙන යන්නේ. ඒකේ තමයි තියෙන්නේ ඇත්තටම මේ අපේ DNA වල තමයි අඩංගු වෙන්නේ හැම වර්ණයේ කෙස්වල පැහැය උස අපේ මේ ශරීරයේ ප්‍රමාණය මේ සියල්ල තීරණය කරන ද්‍රව්‍යය තමයි DNA. DNA නිවැරදිව නිරෝගීව තිබුණොත් තමයි නිවැරදි හැම සෛල පවත්වාගෙන යන්න පුළුවන්. දැන් හිරු කිරණ හින්දා මේ හිරු කිරණ නෙවෙයි විශේෂයෙන්ම මේ අල්ට්‍රාවයලට් ලයිට්ස් හින්දා එහෙම නැත්නම් UV රේස් හින්දා සෛල නිතර නිතරම වෙනස් වෙන්න ගියොත් එහෙම ඒ සෛල වලට හිතා ගන්න බැරි වෙනවා. දැන් මොකද්ද මං කරන්න කියලා. එහෙම වුණාම කාලෙකදී පිළිකාවැනි දරුණු තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙකුගේ හැම ගොඩක් හිරු කිරණට සංවේදී නම් හැම නිතර හිරු කිරණ හින්දා ආසාදන ඇති වෙනවා නම් ඒ තැනැත්තා හෝ තැනැත්ති තමත් පරිස්සම් වෙන්න ඕනේ. වැදගත්ම කට්ටිය තමයි වයිට්නින් පාවිච්චි කරන කට්ටිය. හැම පැහැ ගැනීම සඳහා භාවිතා කරන නොයෙකුත් ආලේප හින්දා හිරු කිරණෙන් සම ආරක්ෂා කරගැනීමේ හැකියාව අපේ හැමරට නැති වෙලා යනවා. එහෙම කට්ටියට මේ UV කිරණ හින්දා එහෙම නැත්නම් පාරජම්බුල කිරණ හින්දා හැම සෛලවලට අර කිව්ව පිළිකාමේ තත්ත්වයන් ඇතිවීමේ අවධානය වැඩි කරන විදිහ වෙනස්කම් වෙන්න පුළුවන්. ඒකයි වැදගත්. ඇත්තටම වෛද්‍යතුමනි, දැන් මම අර කලින් කිව්වා වගේ අපි අපේ හැම කෙනෙක් අපේ ශරීරයේ විශාලතම අවයව ඉන්ද්‍රියක් නෙමේක. මේ ඉන්ද්‍රිය අපි පරිස්සම් කරගන්න ඕනේ. මේක පරිස්සම් කරගත්තොත් තමයි අපේ පෙනුම, අපි කියන්නේ මනා පෙනුමක් කියලා. දැන් පිරිමි කෙනෙකුට නම් මනා කඩවසම් පෙනුමට මේ හැම දෙයකටම මේක බලපානවා. ඉතින් කාන්තාවක් වුණොත් අපි හිරු කිරණට නිරාවරණය වුණාම වෙන්නේ ඔන්න බෙල් එක පාටක්, ඇස් යට තව පාටක්, පිග්මන්ටේෂන් එනවා, මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා. එහෙම වුණාම ඔබේ රූපය පැහැදිලි අර හොඳ පෞරුෂයකින් හිබි රූපයක් බවට පත්වන්නේ නැහැ. ඉතින් ඒ නිසායි අපි මෙච්චර කියන්නේ හිරු කිරණින් තමන්ගේ හැම ආරක්ෂා කරගන්න කියලා. ඒ ආරක්ෂා කරගන්න ඕනේ ක්‍රමවේදය පිළිබඳවයි අපි මේ ටිකින් ටික පැහැදිලි කරගෙන ඉන්නේ. තප්පර කීපයක් ලබා දෙන්නම්. එතනට බයෝනා වඩාත් සුදුසුම දේ බවට පත්වෙනවා. අනිවාර්යෙන්ම. මොකද දන්නවද, දැන් බයෝනා කියලා කියන්නේ අපේ හැමත වෙච්ච හානි වලින් හැම සරලවකුත් පිළිසකර කරන ඖෂධයක් කියලා කිව්වොත් හරි. බයෝනා පාවිච්චි කිරීම තුළින් අපේ හැම හිරු කිරණට නිරාවරණය වෙලා හිරු කිරණින් වෙච්ච හානි සියල්ල වළක්වනවා. ඒ කියන්නේ පෝෂණය නැවත වෙච්ච හානි ටික අපිට නැවත හදා ගන්න පුළුවන්. හැබැයි වෙන්න තියෙන හානි වළක්ව ගන්න නම් ඔබ අනිවාර්යෙන්ම සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ හිරු කිරණට නිරාවරණය වෙන අවස්ථාවන් වලදී පිළිපැදිය යුතු සියලුම කරුණු පිළිපදින්නට ඕනේ කියන එක මතක් කරන්න ඕනේ. හොඳයි. වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන් වෙනද වගේම දුරකථන අංක, ඒ වගේම ලිපිනන් විවෘතයි නොම්බර 142 එක දෙබ
ලැබෙන මහල ගාලුපාර දෙහිවල කියන ලිපිනය හරහා ඒ වගේම තමයි දුරකථනක තිරේ දිස්සෙනවා ඒ දුරකථනක වලට කතා බහ කිරීමිනුත් ඔබට පුළුවන් වැඩිදුර තොරතුරු දැනගන්නට එහෙනම් ඔබ දෙපළට ගොඩක් ස්තුතියි අදවසේ මේ දෙන්න ලැබුණාට අපි තවත් දවසක් අනිවාර්යයෙන්ම හමු වෙමු ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම යහපත් දවසක් ඉල්ලනවා